බලාත්පාල නියෝජිතයන් සාතිශය බහුතරය මහින්ද රාජපක්ෂ මහතා සමග කිරුළු පෙරලෙනවා කියන තැන ඉන්නේ. ඇයි මේ? නේ ඉතින් ඒ ඒක සමහර විට බලත් ඒකයි මං කිව්වේ බලාත්පාල නියෝජිතයන්ගේ මතේ වෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ මතය සමස්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයම නොවේනි. ඔය අයම නේ ගිය සැරේදීත් මේ කිරුළු පෙරලිය ගැන කතා කළා. ඔය අයම නේ ඉතින් ගිය මේ ජනාධිපතිවරණෙදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය කට්ටියත් වැඩ කළානේ ඉතින්. පාර්ලිමේන්තු මැතිවරණෙත් කළානේ පක්ෂ වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒ ඇට ඊතරම් විශාල බලයක් තියෙනවා නම් එහෙනම් අපි සියලු දෙනාම වැඩ කරපුලේ දිනන්ට ඕනනේ මැතිවරණ. ඉතින් ඒ නිසා එතුමල්ලා ඉතින් එතුමල්ලාගේ අදහස කියනවා. මම එතුමල්ලාගේ කියන අදහස ඔය වාකාරයේ කියන්නට බලපාපු හේතු සාධකක් තිබෙනවා. අපි කැමතියි දැනගන්න. අපි කැමතියි දැනගන්න. සමහර දේ තියෙනවා සුදේව ඒක ප්‍රසිද්ධියේ කියන්නට අපහසු කාරණා. ඒ නිසා සමහර කාරණා තිබෙනවා. ඒ නිසා ඒක සියලු දේ කියන්නට බෑ. ඒක මේ වරදව වටහා ගන්නට එපා. මොකද නමුත් කෙසේ නමුත් මා දකිනවා එයයි මොනවා කීවත් එයගේ මතයත් එක්ක එකඟ නොවන අතිබහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් සිටිනවා. මොකද අපිත් මහ පොළොවේ පය ගාලා දේශපාලනය කරන අය. ඉතින් අපිත් එක්කත් මිනිස්සු කතා කරනවා. ඒ නිසා ඒ தත්ත්වයේ මුළු රටේම සහ සියලු දෙනාගේම මතය අදාස නොවේ. මහමුතුමනි දැන් පළාත්පාල නියෝජිත නොවේ සාකච්ඡාවලදී අතුගෙන තවත් ප්‍රධාන කාරණයක් තමයි හොඳයි එහෙනම් පළාත්පාල මැතිවරණය තියන්න තියලා බලන්න කියන කාරණය. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙච්ච මේ සම්මුතිවාදී ආණ්ඩුව පළාත්පාල මැතිවරණය පවත්වන්නේ නැහැ. ඒකට හේතුවක් දාගන්නවා සීමාතිවන්න කොට්ටාස නිර්ණය කිරීමේ කටයුතු සම්බන්ධව තාම ඒ කටයුතු අවසන් වෙලා නැති නිසා තමයි මේ කාරණේ කරන්න බැරි කියන කාරණේ. හැබැයි දැන් මේ මැති මේ 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 දිනේ පවත්වලා ගොඩ වැඩි පැත්ත බලලා මේ තීරණයට එයිද? ඒ කොහොමද මේ මේ සුදේව එහෙම කියන්නේ? මේක අර කාලාර්ථයේ අසම්භාවයක් ක්‍රියාවලින් කරන කතාවක්. ගොඩ වැඩි වුණාම තියයි කියන්නේ. එහෙම ඉතින් එහෙම වෙන්නේ නැහැ කොහොමත්. ඉතාම ඉක්මනින් සීමා නිර්ණය කොමිෂන් සභාවේ අවසාන වර්තාව ලැබුණු විගස පළාත්පාලන මැතිවරණයේ තියන්න තමයි රජය අපේක්ෂා කරන්නේ. ඔබතුමාලගේ අර ඊට කලින් ආණ්ඩුවේ ඔබතුමා ඊට කලින් ආණ්ඩුවේ මැතිවරණ කලින් දෙනකොට චෝදනාවක් එල්ල කරන්න ගත්තා මේ මැතිවරණ හැමතිස්සම දෙනවා කියලා. ඒකද වඩාත්ම දැනෙන චෝදනාව? එමත් නැත්නම් මැතිවරණ කල් දානවා තියෙන කාලෙට තියන්නේ නැහැ කියලා දැන් එළ වෙන චෝදනාවද වැඩියෙන් දැනෙන්නේ? මගේ නම් පෞද්ගලික මතය රංගන මැතිවරණ නිසි වේලාවට තියන්න ඕන. කරක්කු ගේමත් අවශ්‍ය නැහැ. කලින් තීමත් අවශ්‍ය නැහැ. පළාත්පාලන මැතිවරණයේ පරක්කු කිරීම තරම් ගැළපෙන්නේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. නෑ. පළාත්පාලන මැතිවරණය ප්‍රමාද වීමට හේතුව අර කලින් කතා කළා වගේ මොකද ඔය පළාත්පාලන නියෝජිතයන්ව තමයි දීර්ඝ කාලෙක ඉඳලා හිටපු ජනාධිපතිතුමාට කීවේ මෙම සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය සාමාන්‍ය කෙනෙකුට ජයග්‍රහණය කරන්නට අපහසු දැඩි වෙහසක් තරන්ට වෙන දැඩි මුදල් වේදම් කරන්නට වෙන ක්‍රමයක් ක්‍රමයේ වෙනස් කරන්න. ඒ අනුව තමයි ක්‍රමේ වෙනස් කරන්නට ගියේ. නමුත් ඒ ක්‍රමස් කිරීම පිළිබඳව ගීමිති සීමා නිර්ණය පිළිබඳව ඇති වුණු ව්‍යාකූල තත්ත්වයන් මත පැමිණිලි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ගොනු වෙලා තිබුණා. මහත්මයා ඒ බව දැන දැන සීමා නිර්ණ කටයුතු වලට කාලය යනවා. මේ බව දැන දැන ඇයි පළාත්පාලන ආයතන විසිරුවා හැරගියේ? තව කාලය දීර්ඝ කරගන්න තිබුණා. නෑ. පළාත්පාලන ආයතන වල නිල කාලය අවසන් වුණා. නිල කාලය අවසන් වුණා. ඒ කියන්නේ පළාත්පාලන ආයතනික සාමාන්‍යයෙන් නිල කාලයේ වසර 4ක් විශේෂ හේතුවක් මත යම් දීර්ඝක්‍රීමක් කරතේ තියෙම යම් දීර්ඝක්‍රීමකුත් කළා. දැන් ඊට පස්සේ මේ සුදේව කියන කාරණාව තවදුරටත් දීර්ඝක්‍රීමක් කරන්න ඉඩ ප්‍රතිපාදන තිබුණා. තමයි මේක විසිරුවා හැරි. එතකොට වැඩිපුර බලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළා තියෙන්නේ තමන්ගේම කණ්ඩායම විසිරුවා හැරලා ඔවුන්ට අසාධාරණයක් නේ. ඒක ඉතින් රංගන හිතනාකාරයට ඉතින් මා දන්නේ නැහැ. ඔබ හිතන්නේ ඒක අසාධාරණයක් කළා කියලා ඔබේ පක්ෂයට. මොකද ඒක මට ඍජුව මොකද ඒක මට ඍජුව උත්තරයක් දෙන්න අපහසුයි. මොකද ඒක මගෙන් නෑ මගෙන් සිදුවෙන කාරණයක් නෙමෙයි. මට පළාතේ මම දකුණු පළාතේ පළාත්පාලන විෂය භාරයේ මෙතිවරයා. නෑ අපි මෙහෙම ගමු. දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට මම ඔබ එහි නිලයක් දරන පුද්ගලයෙක් හැටියට නෙමෙයි මාවන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට ඔබට හිතන දේ රංගන අහපු ප්‍රශ්නේ. නෑ මම මගේ ඒ කාරණා පිළිබඳ මගේ පෞද්ගලික මතයක් තිබෙන්න පුළුවන්. ඒ මතය අනුව නම් මම පෞද්ගලිකව නම් මම ඒ හිටපු පාලන තන්ත්‍රයේ මහජන නියෝජිතයන් තවදුරටත් හිටියා නම් වඩා
හොඳයි කියන මතේ මම පෞද්ගලිකව සිටිනවා. අපිට ගොඩක් වෙස් දරන්න උන ඔබතුමාගේ හිතේ තියෙන දේ එළියට ගන්නනේ. ආණ්ඩුවේ ඉන්නකොට බලන්න වෙන දේවල්. ඒ ඔබතුමාට හිතෙන හැටි ඈ. ඊටම සම්බන්ධ තව ප්‍රශ්නයක් අහන්න. අපිට දැන් මේ දැනට තියෙන තත්ත්වය හරියට තක්සේරු කරොත් මේ පළාත් පාලන නියෝජිතයින්ගේ කතාවත් අනුව පළාත් පාලන මැතිවරණයේ මේ මොහොතේ තිබ්බොත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කියලා හඳුන්වන කන්නේ උඩින් දිනනවා. ඒක නෙමෙයිද ගණන් හැදේ. නේද ඔය මම ඇහුවේ මේ විමල් ඔය ඔක්කොමත් එකට එකතු වෙලා අපිත් වැඩ කරලානේ අපි ඡන්ද දෙකක් පෙරදුනේ. ඉතින් කොහොමද මේ අය මේක කියුවකල මේ කොටසක් විතරක් කියන කතාවෙදි කොහොමද දිනන්නේ? කොහොමද දිනන්නේ? ඔයා හිතන්න කණ්ඩායම් දැන් මේ අය බෙදිලා ශ්‍රී ලංකේක වෙනම ඉල්ලද්දි ඒකාබද්ධ විපක්ෂයේ වෙනම ඉල්ලද්දි එක්සත් ජාතික පක්ෂයේ වෙනම ඉල්ලද්දි ඇති වෙන ප්‍රතිඵලය ගැන හිතා ගන්නකො. ඒක මේ තමයි වඩාම මුල්ම මූණ දෙන්නේ මැතිවරණ දෙපළත් පාලන ආයතන නියෝජිතයන් මීට වඩා ටිකක් හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දීලා කටයුතු කළ යුතු වෙනවා. මොකද අපි ඉතිහාසයේ දැකපු දෙයක් තමයි අපි බෙදුනදා පෙරදිලා තිබෙනවා. හැබැයි ඒකට බැඳුනදා අපි දිනලා තියෙනවා. මහත්මතුමනේ මම සුදෙර අර කලින් අර මූල්‍ය ලාභ නිසා එනවා කියපු කාරණාව ටිකක් සිද්ධ ගන්න අසලු කාරණාව. මම කැමති ඒ කාසි අනිත් පැත්ත හරවන්න. විපක්ෂයේ ඉන්නකොට සල්ලි දීලා සරඟ ගෙන්නන්න පුළුවන් නම් ආණ්ඩු කරන කාලේ කොහොම සල්ලි බෙදිලා බෙදුවද කියලා කියන්නකෝ. ඔබත් ඒ ආණ්ඩුවේ හිටියනේ. නෑ. ඒක මට අදාළ වෙන්නේ නෑ මෙයා. මොකද මම කිසි දවසක ඒ වගේ තත්ත්වෙට වැටිලා නෑ. මොකද මගේ ආසනයේ උදවිය කිසිදාක එවැනි මූල්‍යමයව වෙනත් පෞද්ගලික වාසිතකා යන අය නෙවෙයි. නෑ. ඒ කාලේ ඔය කියන පවුලේ උදවිය ඔබේ දිස්ත්‍රික්ක ව්‍යාසනවල සල්ලි බෙදුවේ නෑ. නෑ නෑ නෑ. මට අදාළ වෙන්නේ නෑ. ඉද්දි සල්ලි බෙදපු නැති අය දැන් බෙදයිද? නෑ. මේ වුණේ දැන් මෙතන ලොකු අභියෝගයක් තියෙනවනේ මෙයා. එදා නොකරපු දේ අද කරන්න පුළුවන්. ඒක එදා නම් අපි දැනුවත් මගේ ආසනය තුල නම් ඒක මට වගකීමෙන් කියන්න පුළුවන් එවැනි කිසිවක් සිදු වුනේ නෑ. වෙන රටේ කොහොමත් නැනක ඔබට ආරංචි වෙලත් නැහැ. නෑ එහෙම ආරංචි. හැබැයි චෝදනා එල්ලනවා එවකට විපක්ෂය. ආ වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ වකවානුව තුල මට කියන්නේ නමුත් අදත් විශ්වාස කරනතු ආරංචි මාර්ග වලින් තමයි ලැබිලා තිබෙන්නේ. නමුත් අපි ඒක තාම හරියටම සනාථ කළ කියන්න බෑ. නමුත් ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතිනවා. හොඳයි අපි ග්‍රාමයකට යනවා. ග්‍රාමෙන් පසුව යලිමුණ ගෑම.